කලින් පුරවැසියකිය සිටියේ නමුත් දැන් විදේශයේ පුරවැසියක වුණ තැනත්තන්ට මෙම පනත බලපාන ආකාරය. ඒ වගේ තැනැත්තෙක් රට තුළ ත්‍රස්තවාදී කටයුත්තක් කරත් අර විදේශ රටේ අවසරකින් තොරව එම තැනැත්තාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත නොහැකි. එතකොට කොහේද රටේ ස්වෛරී භාවය? තමුන්ගේ රටේවත් ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීමට මෙම පනතේ බාධා දමලා තියෙනවා. Sri Lanka, Pajatantravade, Constitution Niki Sandhan, Vakikar Pamanak, Seamaki Remeter, Samatana, Yojis, Panak, Inki and Ness Sri Lanka, Tuluho, Sri Lanka, and Pitati, Sudukan, Laban, Trastavadi, Kriavalin, Trastavadi, Asrita, Venat, Verdi, Valinsa, Trastavadi, Pirimandu, or the Sanstapane, when Atam Nishita Kriavalin, Sri Lanka, Jatika Araksha, Sa, Sri Lanka, Janata, Arakshakir, Sandhad, Sri Lanka, and Pitati, Trastavadi, Sandha, Sudanam, Vimur, Sri Lanka, Bumisa, Janata, Bhavita, Kirim, Velakim, Sandhad. ත්‍රස්තවාදී ක්‍රියාවක් වූ ත්‍රස්තවාදී ආශ්‍රිත වෙනත් යම් වරද සිදු කර ඇත්තා වූ යම් තැනැත්තු හඳුනා ගැනීම ග්‍රහණය කර ගැනීම සිරභාරයට ගැනීම රඳවා තබා ගැනීම පරීක්ෂණ පැවැත්වීම නඩු පැවරීම සහ දඬුවම් ලබා දීම සඳහා විධි විධාන සැලැස්වීම පිණිසද 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධි විධාන පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධව ආනුෂාංගික කාරණා සඳහා විධි විධාන සැලැස්වීම පිණිසද වූ කෙනුම්පතක් කියලයි 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම Exa sofa gives him some matakarim redeem, MCC gives him Kriatma Krim redeem, IMF Ganna Utirna Kriatma Krim redeem, Sialama, Vene Anugraha Kratavala, Hita Suopinisa. Eva gave a poor Rika is Sandhanova, Sri Lanka, Atsan Karuki, Sitina, Trastavadi, Kriasa, A. Asrita Kriakargam, Velakvi, Mata, Adala Jatantra, Sadhana Patrola, Deshi Vashin, Naitika Balak, Labadim Sandaha. නීති පැනවීමට ශ්‍රී ලංකාව වගකීමෙන් බැඳී සිටින හේින්ද ත්‍රස්තවාදී ක්‍රියාවල ව්‍යසනයෙන් වෙනත් ස්වෛරී ජාතීන් සහ ඒවායේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කැප වී සිටින හේින්ද හැබැයි මේ කතාවේ විහිළු සාගතව පාව පෙනෙන්නේ මේ පනවත්ත අදාළ වීම යන කොටස බැලුවම මේ අදාළ වෙන්නේ ශ්‍රී ලංකා ජන රජයේ දේශය තුලදී හෝ ඉන් පිටතදී මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට මෙම පනත අදාළයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හිටිය හෙත් ශ්‍රී ලංකාව තුල නිත්‍ය පදිංචිය තියෙන කෙනෙකුටත් අදාළයි හෙත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හිටිය හෙත් තවදුරටත් නිත්‍ය පදිංචිය පවත්වාගෙන නොයන කෙනෙකුට බලපාන්නේ එම තැනත්තා පුරවැසියෙකු වන්නා වූ විදේශ රාජ්‍යයේ එකඟතාවය මතයි අනිත් කට්ටිය තමයි ශ්‍රී ලංකාව තුළ ස්වකීය නිත්‍ය පදිංචිය පවත්වාගෙන යන අයට ආදි කොටස් හතරකට පමණයි ශ්‍රී ලංකාව තුළ ස්වකීය නිත්‍ය පදිංචිය පවත්වාගෙන යන අය වශයෙන් සදාන් කරේ විදේශිකින් නම් නිත්‍ය පදිංචිය නැති අය ත්‍රස්තවාදී කටයුතු කරොත් කටයුතු කරන්නේ කුමන නීතිය යටතේද ආගමන විගමන නීතිය පමණක් ඊට සෑහේද ආගමන විගමන නීතිය එසේ නම් මේ සමග යාව කිරීමට අවශ්‍ය නැද්ද ප්‍රශ්නත් මතුවෙනවා මේක හොඳම හාත්සෝත්පාදක කොටස තමයි කලින් පුරවැසියකිය සිටියේ නමුත් දැන් විදේශයේ පුරවැසියක වුණ තැනැත්තන්ට මෙම පනත බලපාන ආකාරය ඒ වගේ තැනැත්තෙක් රට තුළ ත්‍රස්තවාදී කටයුත්තක් කරත් අර විදේශ රටේ අවසරකින් තොරව එම තැනැත්තාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගත නොහැකි. එතකොට කොහේද රටේ ස්වෛරී භාවය? කියන්නේ නම් ත්‍රස්තවාදී ව්‍යසනයෙන් වෙනත් ස්වෛරී රාජ්‍යයක් ආරක්ෂා කර ගැනීම. අරමුණ කියලා. නමුත් තමුන්ගේ රටේවත් ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීමට මෙම පනතේ බාධා දමලා තියෙනවා. කොටින්ම කියනවා නම් මේ පනත විදේශිකයන්ටවත් අදාළ නැහැ. එයාලා එක්ක ත්‍රස්ත ක්‍රියා කරන්නේ නැහැ යන පූර්ණ නිගමනයේ ඉන්නේ. එහෙම නැත්නම් මෙම පනත යාලගේ ත්‍රස්තවාදී ක්‍රියා කරගෙන යාම සඳහා අනුමැතිය ලබා දෙන අවසර පත්‍රයක්. ත්‍රස්තවාදී ක්‍රියා වශයෙන් මෙම පනතේ හැඳින්වෙන්නේ බෝම්බ පිපිරීම, මිනීමැරුම්, ගිනි තැබීම්, පොදු දේපළ විනාශ කිරීම ආදී දේවල් පමණක් නොවේ. බැහැර ගැනීම හෝ අපහරණය කිරීමත් ඇතුළත්. මෙතන තියෙන්නේ 69 ලක්ෂයක් රවටුවා වගේ ගේම් එකක් නෙවෙයි. මෙතන තියෙන්නේ 2015 දී මෙම පනත ගෙන ඒමට පොරොන්දු වුණු අගමැති රනිල් වික්‍රමසිංහට ඩයස්පෝරා වුන්ගේ ආශිර්වාදය ලත් අරගලකරුවන් හේතුවෙන් ජනපති තනතුරට පැමිණ තම යුතුකම ඉටු කිරීමට ක්‍රියාත්මක වීමයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ